thank you දහවත්න්නේ නොනිමි අතිර දුක්සයුරෙන් එතරවේ නිවනින් නිවී සැනසන්නට ඔබට මග කියා දෙන පින්වත් හෝරාව කෑරඹම පූජනීය කෝරලෑගම සරණතිස පින්වත්ස්වාමින් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් මෙලෙස සිදුවනවා. අපි පින්වත්ස්වාමින් වහන්සේ සාධුනාධපාතුමෙන් පිළිගනිමු. සාධෝ සාධෝ සාධෝ. කපිල සමරජීව නාමලී සමරජීව පින්වද්‍යපල සහ නෑදැ තමිත්‍රාදීන එෙක්ව අද දේශනාවේ දායකදවය ධර්මින් කටයුතු කරන්නේ. නමුෝතසස භගවතු වරහතු සභභ දමමිසු අපටි හතඥානචාරස දස බලධරස්ස චතුවේ සාරජ රජ විසාරදස. සබ සත්හතුතුතමස්ස දමමිසරස්ස දමමරාජස්ස දමමස්සාමිස තතාාගතස්ස ස සຍුණු සම්මා සමබුදුබුදස්ස නමෝතස්ස භගවෙතු වරහතු සභබදමමිසු. հஞneච se da se ballධ sečawiසා Geවිසා ස seදnaami se daර se da s. තාගකස ස සුණු සම්මා සම්නබුබදස්ස නමෝතස්ස බගවෙතු අරහතු සබබදනමිසු අපටි হাතඥනචරස්ස දස බලධරස්සචචවීසාර ජවිසාරදස්ස සභභ සතතුතුතමස්ස දමමිස්සරස්ස දමමරාජස්ස, දමමසාමිස්ස තතාගතස සභබඥඥුණු සම්මාසමබුද්බුදස්ස සද්ධර්මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මෙ සියලු දෙනාම සූදානන් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්ත්වයා කෙරෙහි අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගන්න දේශනා කොට වදාළ රම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් අබමල් රේනුවකටත්තු වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්නත් එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කර ගණ්ඩත් නිවැරදිවුුණ මෙලොව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොවා ආයිතිභවයකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන්, සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන සසර මග කෙරවල කිරීමේ බලාපරොත්තුවත් ඇතුවයි ධර්මශ්‍රවනය කරන්ඩ සූදානං වෙන්නේ. පන්නතුනි මේ දිනවල මේ ධර්ම දේශනා මාලාව තුළින් අපි සාකච්ඡා කරමින් හිටියේ උතුම්මූ කරණීය මත්ත සූත්‍ර දේශනාව සම්බන්ධයෙන් වෙනකොට මේ සූත්‍ර දේශනාව සුරින් ධර්මදේශ අපි දේශනා කරලා තියෙනවා අද බලාපොරොත්තු වෙන්නේ හත්වෙනි දේශනාව පැවැත්වීම සඳහා ඒ සඳහා තමයි මේ සැදැහැවත් පින්නතුන් දායකත්තුවය ලබලදීල තියෙන්නේ පින්නතුන අපි ධර්මදේශනා හයක් සිදු කරලා තවම සාකච්ඡා කරන්නේ පළවිනි ගාතාරත්නය මයි මේ පළවෙනි ගාතාරත්නය වචන දෙකක් තියෙනවා උජූච සහ සූජූච කියලා සක්කෝ උජූච සූජූ්චය මේ ව්චන දෙක පැහැදිලි කරමින් අපි අද ධර්ම දේශනාව පටන්ගමු මොකදද මේ උජූච කියල කියන්නේ මොකදම මේ සූජූච කියල කියන්නේ. තමන් ළඟ නැතිගුණ නොපෙන්වීමට කියනවා උජූච කියලා. එ වගේම පින්නතුනි තමන් ළඟ තියන වැරදි නොසැඟවීමට කියනවා සූ ජූච කියට. තමං ළඟ නැති ගුණ පෙන්වීම සාමාන්‍යෙන් ලෝකයේ දිහා බලහම අපි වැඩිපුරම දකින්නේ නැතිගුණ තමංලඟ නැතිගුණ බොහෝම ඉස්මතු කරනවා වචනයෙන් ප්‍රකාශ නොකළ සමහර වෙලාවට ක්‍රියාකාරකම්වලින් හැසිරීම් වලින් බිවිධ විධ චරිත මිනිස්සු ළඟා පිදකිනවා. ගෙදර ජීවත්වෙනකොට එක චරිතය ප්‍රභුවරු ළඟට ගියහම තවවිදිහ. ආගමික ශාස්ත්‍රවරු ළඟට ආගමික ස්ථානවලට ගියහම තවවිදිහ නමුත් තමන්ගේ සැබෑම ස්වභාවය තවත්විදිහ. එන මේ කරුණුවලින් මන් තුලින් චරිත කීපයක් නිරූපණය වෙනෝ. සමහර වෙලාවට හැබෑම චරිතය මොකක්ද කියන එක ඔොහුට වත්තේරිලා නැහැ. නමුත් එහෙම නොවන්ඩෝන කියලයි මෙතන සඳහන් කරන්නේ. යම් ගුණයක් තමන් ළඟ තියෙනවනම් ඒක ඉස්මතු වනාට කමක් නැහැ. නමුත් නැතිගුණයක් පෙන්න නෝ කියලා කියන්නේ වංචනික සහගත බවක් වංචනික අදහස් ඇතුව කවදාවත් නිවනට යන්න බෑ මේ සූත්‍ර දේශනාව තුළින් සාකච්ඡා කරන්නෙම ඒ උතුම් අරහත්වය කරා යන ගමන කොහොමද සැලසුම් විය යුත් එකන කාරණාව එමන ඒ උතුම් අරහත්වය හොයාගෙන යන කෙනෙක් තමන්ළඟ නැතිගුණ ඉස්මතු කරනව කෙල කියන්නේ ල සෙහිපත් කළලා වගේම ඒක වංචනික බවක් ඔහු තාම නිවනටයන්ඩ සුදුසු නැති කෙරේ ඉනකට සූජූච කියල සඳහංකලේ තියන වැරදි නොසඟවන්්ඩෝනේ උඹට පිනතින අපිළඟ තියන වැරදි අපි හංගගන ජීවත්වෙන වනම් අපි නිවැරදිවෙන්ඩ දවසක් නැතුවයනවා අඩුපාඩු හදාගණ්ඩ බැරුවූයනවා අපට අවවාද කරන්ඩ අපට අනුශාසනා කරන්ඩ අපට මග පෙන්වන්ඩ සත්පුරුෂයෝ ඕන තරන් මේ සමාජය ඉන්නවා. නමුත් අපි අඩුපාඩුව හංගගන නම් අනුකම්පා සහගත සත්පුරුෂයකුටවත් අපිට වරද පෙන්නන්ට බැරුව යනවා. එනිසා තියෙනවනං වරදක් ඒ වරදා පේ විදිහටම දකිින්දුවනේ. ඒ වරද අපේ ඒවිදිහටම පේන්්ඩෝන අඩුපාඩුව අපි කියන් ඩෝන අං එතකොට තමයි මේක නෙමෙයි හරි විදිහ වියයුත්ත මෙහෙමයි ඔබ වෙනස්වියයුත්ත මෙතනයි ඔබ වෙනස්වියයුත්තෙ මේ ආකාරයටයි කියල අවවාද කරන්න පුළුහංකම තියෙන්. ආන්ගේ අවවාදය මත නිවැරදි වෙනවනං යම් කෙනෙ. ඔහුට සසර මග කෙරවල කරඩ හරි පහසුයි කියලා තමයි කියන්නඩෝනි ඉළඟට පින්ඩතුනේ තමන්ගේයහි තමන්ගේ වචනයහි තියෙන වංක බව තව විදිහකට කීවොත් උජූච කියල කියනවා කයෙහි සහ වචනයහි තියෙන වංක බව ඉළකට සිතෙහි ඇති වංක බව නැතිකර ගණ්ඩ යම් කෙනෙක් උත්සාහ කරනවා නම්. සූජූච කියල කියනවා.කායෙහි වචනය හිතියෙන වංක බව නැති කරගණ්ඩ දරණ උත්සාහය උජූච කියල කියනවා. සිතෙ හිතියෙන වංක බව නැතිකරගණ්ඩ උත්සාහදරීම සූජූච කියල හඳුන්වනවා. එළඟට පෙන්නතුනී මෙන්න මේ විදිහෙට නොයෙක් ආකාරයට භාගිතුන් වහන්සේ. මේ වචන දෙක අපට විස්තර කරලා තියෙන්නේ ඒ කාන්තයෙන් සසරින් මිදෙන්ඩ මඟ පෙන්වඩ ඕන නිසා මේ රජු බව නිවන කරා ගමන් කරන්ඩ කොච්චර වටිනවාද අපට කොච්චර පහසු කරනවාද අපි මොනතරං පහසුවෙන් සහ ඉක්මනින් නිවනගාවට අරගෙන යනවාද මේ රිජු බව කියන කරුණු විශේෂයෙන් භාගිතුන් වහන්ස අවධාරණය කරනවා. තවත් නොයෙක් සූත්‍ර දේශනාවල් වලත් අපේ භාගිතුන් වහන්සේ ඒ බව පැහැදිලි කරලා තියෙනවා. පිනතන මේ සඳහාම තවත් පාවිච්චි කරන වචන දෙකක් තියෙනවා. ඒ තමයි මෙ සට නොවූ මායා නොවූ පුද්ගලයක විය යුතුයි නිවන් දකින්න යන පුද්ගලය. පවෙතන සට බව සහ මායා සහගත බව කියල කියන්නේ. පිනතනේ සට කියල කියන්නෙත් තියෙන වැරදි හංගනවා කියන්නේෙ එක. අපි සමහරලාට වචනයක් පාවිච්චි කරන මේ සට කපටි කියලා. කපටි සහගත ලෙසින් තමන්ගේ අඩුපාඩුව හඟගන්නවා. මායා කියල කියන්නේ මුලින් සඳහන් කලා වගේම නැතිගුණ. ඉස්මතු කරල පෙන්නනෝ පිනතුන මේක සාසනික පැත්තිෙන් භික්‍ෂූන් වහසේ ල පැත්තිෙන් කල්පනා කරලා බැලුවොත් එක බොහොම බරපතල තත්ත්වයක් සමහර වෙලාවට තියෙන ක්ලේසයක් නිසා මාර්ගඵලයක් ලබල නොසිටියත් තමන් මාර්ගඵලයක් ලබල තියෙනවා වගේ අන් අයට අඟවන්ඩ හිතු කරන්න පුළහන් ආකාර ගණනාවක් තියෙනවා. එක අවස්ථාවක් තමයි තමන් විසිම්ම ප්‍රකාශ කරනවා අපි මාර්ගඵල ලබ ලයින්න කියලා. එහෙම නැත්තන් ඒ කරන්න දැනෙන විදිහෙට ඒ ඒ ක්‍රියාකාරකම්වල යෙදෙනවා බලාගඉන්න කෙනා මේනං මාර්ගඵලලාබියෙක් ද හිතයි කියලා අවස්ථාව උදාහ කරනවා එහෙමත් නැත්තං තමන් ඇසුරු කරන යම් කෙනෙක් ලවා මේ බොහොම උතුම් ආර්යන් වහන්සේ නමක් කියන බව ඔප්පු කරවන්ඩ කටයුතු කරවනවා මේ හැමකාරණාවකින්ම නැතිගුණයක්ම තමයි මේ පෙන්නට හැදැන් නිමන් සඳහන් කලා භික්ෂූන් වහන්ස නමක් සම්බන්ධයෙන්න්නං බරපතල කාරණාවක් කියලා උපසම්පදදා භික්‍ෂූන් වහන්සේ නමකගේ උපසම්පදාව පවා නැතිවෙෙන්ඩඒ සටකපටි බව ඇතන් මායා සහගත බව හේතුවා එෙම සඳහන් කළේ පාරාජිකා පත්වයන් පැහැදිලි කරනකොට හතරවෙනි පාරාජිකාව උත්තරි මනුස්සදම්ම තමන්ළඟ නැති උතුම්ගුණ ප්‍රකාශ කිරීම පාරාජිකාවට හේතුව. බරපතලයි කියලකිවේ ඒක තමන් සසුනින් නෙරපෙන්ඩ හේතුවක්. පැවිද්ධ තමන්ට නොලැබෙන්ඩ උපසම්පදාව තමන්ට නොලැබෙන්ඩ හේතුවක්. ඒ තරම් තැනක මේ කාරණාව තියෙනවා. ඊළඟට පෙන්ඩතුනි අප බුදුරජාණන් වහන්සේ මේ තරං පුද්ගලයාගේ හිත භාගිතුන් වහන්සේට දකිඩ පුළහංකම තිබිලත් පිනතින තියන වැරදි හංගන්න නැති නැතිගුණ පෙන්වන්නේ නැති පුද්ගලයට මම අවවාද කරන්න ඕන කියල දේශනා කළා ඒ කාරණාවෙන්ම පේනො මේ කාරණා දෙක ඉතාම විශේෂහි කියලා භාගිතුන් වහන්සේගේ කරුණාව නිරන්තරයෙන් මේ පුද්ගලයෝ කෙරෙහි යොමු වෙලාතිෙනවා. හොද ඔවුන් නිවන් දකිණඩම සසරින් බිදෙන්ඩම වැරදි හදාගණ්ඩම ගුණ දියුණු කරගණ්ඩම බලාපොරොත්වයෙන පිරිස. ඉ එවන් කරුණු ගැන හිතන කොට භාගතුන් වහන්සෙත් ඔවුන්ට එච්චර මනුකම්පා කරනවානම්. කාටදී තියන වැරදි හංගන්න නැති පුද්ගලයන්ට භාගිතුන් වහස ඒ තරම්ම අනුකම්පා කරනවා. නැතිගුණ කියන්නේ නැති පුද්ගලයන්ට ඒ තරම්ම භාගිතුන් වහසගේ කරුණාව යොමු වෙලා තියෙනවා. ඒකෙම්ම පේනවා ඒක ශ්‍රේෂ්ඨ ගුණය. පිනතින අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නම රජුබාව මෙතරම් යමෙක් රජුවෙනවනං එක ඒ තරම්ම වැදගත් කියලා ගිහි පැවිදි දෙපාර්ශයටම මේක බලපානවා එකම විදිහට නැතන් මේ සූත්‍ර දේශනාවේ ඒ ඒ කරුණු ගිහි අයට බලපාන විදිහ පැවිදි අයට බලපාන විදිහ නොයෙක් නොයෙක් ආකාරයෙන් පැහැදිලි කරලා තියෙනවා අමුත් මෙතැන සඳහන් කරන්නේ ගිහි පැවිදි දෙපාර්ෂයටම කරුණ එකම විදිහෙට බලපාන බවඉළට පිනතිනීම මේ සුවච කියල වචනයකුත් තියෙනවා සුවච කියල සඳහන් කරන්නේ අවවාදයක් තමන්ට කිරීමට සුදුසු යම් ගුරුවරේ යම් වැඩිහිටිය යම් පුද්ගලයෙකුට අවවාදයක් කරනවාද ගේ අවාදය ඉතාම නෙහත මානීවම පිළිගණ්ඩෝනේ මද වරදක් දැකලන අවවාදයක් කරන්නේ යමෙක් ඒක පිළිගන්න නැත්තං ඔහු තාම වැරදි හදාගණ්ඩ බලාපොරොත්වෙන කෙනෙක් නෙමෙයි වැරදි හදාගණ්ඩ සූදානන් වෙන කෙනෙක් නෙවෙයි නමුත් භාග්‍යිතුන්ු හසේ දේශනා කරනවා යම් පුද්ගලයකුට අවවාදයක් කරනකොට කාරණාව පිළිගන්න නැතුවල් ඒ සඳහා තවත් නොයෙක් වචන පාවිච්චි කරනවන තමඟ වරද පිළිගන්න නැත්තං එවන් පුද්ගලයන්ට අවවාද කරන්න සුදු සුනය කියලා අපිට එහෙමයි සමාජ ඕන තරන් හම්බ වෙනෝ කරුණක් පෙන්නලා දෙන්න ගිය හම තමම්ම හරිවෙන්ඩ නොයෙක් වචන කියන එමයට නිරන්ත්‍රයෙන් අවවාද කරන්න අවශ්‍යනය එහෙම නැත්තං සමහරාය තමන්ට අවවාද කරන සත්පුරුෂයාව බොහෝසේ වෙහෙසනවා බෙහෙසනව කලගෙන ඔහු කියන ඕනෑම කාරණාවකට නිහඬහුම ඉන්නවා මේක මෙහෙමද කිය ෙහුවත් උත්තර දෙන්නේ තමන් වැරදිද කෙලෙහොත් උත්තර දෙන්නේ ඔබාතින් මෙහෙම දෙයක් උනාද කිය හුවත් උත්තරදින්නේ. ඉති එහෙම හිටියහම අවවාද කරන කෙනා බොහෝසේ වෙහිසට පත් වෙනවා. අන්න එහෙම යම් කෙනෙක් කටයුතු කරනවනං ඒ පුද්ගලයාටත් අවවාද කරන්න සුදුසුනෑ කියල භාගිතුන් හස දේශනා කරනවා. එහෙමනම් පින්නතුනි අවවාදයක් කරනකොට යම් කෙනෙකුට සාදු භන්තයේ ඉතාම හොඳයි ස්වාමීණේ තමන්ගේ වරද තමන්ට පේනවා හුඟක් අඩුයි තමන්ගේ වැරදි තමන්ට දකින්න හුඟක් අප හසුයි නමුත් ස්වාමීණී මගේ වරද දැකල මටම අවවාද කරන්නට මටම අනුශසනා කරන්න මට අනුකම්පා කරන්න වරද දුටු තැන මටහි වරද පෙන්නලා දෙෙන්ට ආං එහෙම කතා කරන යම් කෙනෙක් ඉන්නවනම් එවන් අය පින්නතිනි හරි ශ්‍රේෂ්ටයි එවන් අයට නිතර නිතර අවවාද කරන්න වටිනවා බරද පෙන්නහම ඒ ඉස්මුදුනෙන් පිළිගන්නවා ඒ පුද්ගලියෝ හරි ශ්‍රේෂ්ටයි ආං එත් එවැනි අයට සුවචයි කියල කියන්න පුළිවා කරුයි කියලා කියඩ පුළුවන් පිනතුනී ඒ සුවච බවට එකී කරු බවට මේ ශාසනය හරීම ප්‍රසිද්ධයි අපේ රාහුල මහතෙරුන් වහන්සේ ධර්මය සඳහන් කරන්නේ සෑම දවසකම මළුපෙත්මං ඇමදලා වැලි දෝතක් කරගන අහසට විසිකරල ප්‍රාර්ථනාවක් කර නවලු ද දවසි මේ වැලි දෝතය තිබුණන වැලියයට ගණනට මට අවවාද ලැබෙන්ට කියලා. ඒ තරම්ම නිහතමානීව පිළිගන්නවා පිනතින අවවාද ලැබෙනව කියල කියන්නේ හැම දාම තමන් නිවැරදි වෙනවා. අපි හැමෝම කැමති පිරිසිදුවෙන්ට දැ මෙතන පිරිසිදු බව කියල කියන්නේ නිවැරදි බවට වැරදි සඟවනව කියල කියන්නේ හැමදාම කැලිකසල ළඟ තියාගන්නවා කියන එක. බාහිර ජීවිතයේ එහෙම කැමැත්තක් අපේ නැත්තං මේ අභ්‍යන්තර ජීවිතෙත් ඒ වගේම පිරිසිදු කරන්න ුවනේ. බාහිර විතරක් පිරිසිදු කරන එක අපිට විමුක්තියට හේතුවක් නෙමි. අභ්‍යන්තරයේ පාරිශුද්ධත්වයට පත්කරනය එක තමයි විමුක්ති මාර්ගය කියල කියන. ඉන්නතුනේ. කල්්‍යයාන මිත්‍රියය ආශුවය කරන්නට ලැබෙනවනම් ඒ පුද්ගලයා සංසාරි බොහොම වාසනාවන්ත කෙනෙ හැබ අර යම් කෙනෙක් යම් අවවාදයක් කරනකොට ඒ අවවාදය ලබන පුද්ගලයට නිවැරදි මකට යන්ඩ තරං භාග්්‍යි තිබුණත් සත්පුරුෂෝනන් මුණ ගැහෙන්ට මෝනේ එහෙම නැත්තං ඒත් ගමනාපහසුයි සත්පුරුෂියෝ විතරයි සුගතියට පාර කියන්නේ අවවාදයේ සුගතියට අවවාද කරඩත් පුළහා දුගතියට අවවාද කරණඩත් පුළුවන්. එහිද සත්පුරුෂයෝ තමයි වටින්නේ මොනම හේතුවකින් වත් කල්ලයාන මිත්‍රයා නිරේට නං පාර කියන්න නෑ තමන්ට බැන්න තමන්ට ගැහුවත් තමන්ට මොන පාඩුවක් වුණත් අන්න පුද්ගලයාට නිරේයට පාර කියන්නේ එවන් අයට තමයි සත්පුරුෂයෝ කියල කියන්නේ හඳුන ගණ්ඩ තියන පහසු ක්‍රමය නිවනට මිස නිරේට පාර කියන්නේ එතකොට මේ ශාසන මේ නිහතමානී බව ගැන කතා කරනකොට විශේෂයෙන් සාරිපුද්්‍යයන් වහන්ස ගැන සඳහන් කරන. ඊළඟට මේ යම් කෙනෙක් මුරුදදු වෙන්්ඩෝේ මොකද මේ මරුද්දු බව කියල කියන්නේ කොහොමද කෙනෙක් මරුදදු වෙනවා කියල කියන්නේ බොහොම සිනහා මුසු මුහුණින් කටයුතු කරවා වරදක් පෙන්නුවත් දේශ සහගත බවක් පෙන්න්න නැතුව මුහුණේ පෙනුම වෙනස් කරගන්න නැතුව ඉතාම ලෙංගතු ස්වභාවයකින්ම සිනහා මුසු බවකින්ම යටහත් පහත් බවකින්ම ඒ වරද පිළිගන්නවා. එක මෘුදු භවී තව එක කාරණාවක්. බරුදුයි කලකන්ටත් සුදුසුයි. ඉලඟට සඳහන් කරනවා තමන්ට මුුණගෙහෙන යම් අයෙක් සමඟ ඉතාම ප්‍රියශීලීව මිත්‍රශීලීව ඇසුරු කරන්ට නිතර යොමු වෙනවා මෘුදු බව සමහර කෙනෙ සමහර වෙලාවට කාලයක් එකට ජීවත්නත් වැඩී කතා කරන්නේ. වැඩිය මුහුණ දෙන්නෙ නෑ. මේ කරුණුවල තවත් කාරණා රාශියක් සාකච්ඡා කරන්න පුළුහන් නමුත් මේ වැඩිය මුහුණ දෙන්න හැ වැඩිය කතා කරන්න හැකේල කියන්නේ යම්කිසි මාරනක් කාර ස්වභාවයක් තියෙනවා. ඇයි මම ඒ අයත් එක්ක එකතුවෙන්නේ. ඇයි මම ඒ අයගෙන් උප දෙෙස්ගන්නේ. මම ඒ අය ලව්වා මේකට උදව් ගන්නේ මට තනියම කරන්න බැරිද එහෙම හිතල අන්න අයගේ අවවාධනු ශාසනාව කලබන්නේ තමන්ගේ කාරණාවලට සම්බන්ධ කරගන්න නෑ දෙරන්තරයෙන් රෞද්ද්‍ර භවක් තියෙනවා එනතින එහෙම කෙනෙකුට මුරුදුයි කියල කියන්නේ නෑ එහෙම නොවෙන ඉතාම ගුණගරුක පුද්ගලයකුට තමයි ප්‍රියශීලී පුද්ගලයෙකුට තමයි මෙතන බරුදුී කල සඳහන් කරන පිඳතින්නේ යම් කාරණාවක් සම්බන්ධයෙන් කලින් තමන් තීරණයක් ගත් තනම් අපි යම් යම් කටයුතු කරනකොට මේ කාරය මේ විදිහෙටයි කළ යුත්තේ තීරණය කරලා තියෙනවා මම එහෙම නමුත් මම කළ තීරණයට වඩා ඒ කාරය බොහොම උසස් ආකාරයෙන් නිමාකරඩ තව පුළුහංකං තියෙනවා. යම් කෙනෙක් ඒ බව දැනගට මට ඇවිල්ල උපදේශයක් දෙනවා මෙන් හරියටම පල ලබන්ඩනං මේක හරියටම සාර්ථක කරගණ්ඩනම් ඔොහොම නෙමෙයි ව්ඩෝනේ මෙහෙමයි. කියල අවවාද කරහම ඒ අවවාදය නොසලකා මන් කලින් එල්බගත්ත මතය තුළම යම් කෙනෙක් ඉන්නවන ඒ පුද්ගලයා මරුදු පුද්ගලයෙක් නෙමි එහෙ මය අපිට ඕන තරන් හම්බ වෙනවා තමන් හිතපු දේම තමයි හරි හැබි පස්සේ අයට හුඳ වරදිනවා එහෙම වැරදුනත් මම අර පුද්ගලයක් යපුදේ ඇහුවනම් මට මෙහෙම වෙන්නෙ නෑනේ කියල හිතලා නැවත හෝ උපදේශයක් ගඩ තරන් කල්පනාවක් ල්පනාවක් ඔවුන් මුරුදු නැතියයි. විශේෂයෙන් සඳහන් කරනවා එවන් බුද්ගලය වෙනස් කරන්න හරි අමාරී කියලා. ඊළඟට පිඩතුනේ අපි මුලින් සෙහිපත් කරපු නනිහතමානී බව. තමන්ගේ ජාතිය තමන්ගේ ගෝත්‍රය තමන්ගේ කුලය තමන්ගේ පරම්පරාව තමන්ගේ තත්ත්වය තමන්ගේ රැකියාව තමන්ගේ අධ්‍යාපන සුදුසුකන් මෙන්න මේ මේ ආදී නොයෙක් කාරණා නිසත්.ඒවගේම ශරීරාංග, උසමහත, පෙනුම රුවලස්සන මේවාගේ නොයෙක් කාරණා සම්බන්ධයෙන් සමහර කෙනෙක් මානහිට පැමිෙනවා. අපි හරි උසස් කියල හිතෙනවා. ඒ උසස් කියල හිතන කාරණා ගොඩක් තමයික හැදිරි කළි ජාතිය නිසා, කුලේ නිසා, ගෝත්‍රය නිසා මට්ටම රැකියාව නිසා, ශරීරාංග නිසා, රුවලස්සන නිසා, බොහෝකාරණා සම්බන්ධෙන් අහංකාරවෙන්ඩ පුළුවන්. නමුත් වන්නතිනී යමෙක් එහෙම නොවෙනවන්න. අය හරි ්‍රේෂ්ටයි විශේෂයෙන් සඳහන් කළේ යමෙකුට මදය ඇතිවඩ තවත් කරුණු ධර්මය සඳහන් කරනවා කාරණා විසි අටක් යටතේ මද ඇතිවඩ පුළහන් කේල මෙතන මදය කියල කියන්නේ මානය ඒකත් තමන් පිළිබඳව තියෙන මැනීම යම් කෙනෙක් මානනාධිකව කටයුතු කරනවාන ඒ ඔහුට පිරහීමට ලොකු හේතුවා. ඒ වගේම සඳහන් කරනවා යමෙක් මාන්‍යයෙන්ම ජීවත් වෙනවනම් මරණෙන් පස්සේ ඉතාම දුක්කිත තැන්වල ඉපදෙන්ද තියෙන කාරණ හේතු බොහො මයි කියලා. මානයන මක්කටෝ හෝතියි මානයේ නිසා වඳුරෝ වෙලා ඉප දෙෙනව කෙළ සඳහන් කරනවා සම්බන්ධ කාරණාවක් ධර්මයත් පැහැදිලි කරනවා ඇමතිවරු දෙන්නෙක් සම්බන්ධය බොහෝම හොඳට දන්දින අය නමුත් මේ ඒක ඇමතිවරයෙක් මහරහතන් වහන්සෙනම මහාකච්ඡායන මහරහතන් වහස ගිජ්ජකූට පරවතයෙන් බැහැගෙන බැහැෙනයෙන කොට සුනීද ස හා වත්ස කාර කියයෙන දෙන්න ඒ ඇමතිවරයෙක් කියන හරියට නිකං මහළු වදුරෙක් බහිනවා වගේ පේහිෙන්න්නේ කියල ඉ කාරණාව වාගිතුන් වහස ගාවටම ගිය බුදුරජාණන් වහස එදා දේශනා කළා ඔහු ච්ඡායනයන් වහස ළඟට ගිහිෙල්ල සමාව නොගත්තුත් ඔහුට වඳුරෙක් වෙදා තමයි ඉපදෙන්ටිවෙන්නේි කියල එදවට ඒ කාරණාව ආපහු හටත්හන්ඩ ලැබුණ ම ගැන භාගිතුන් වහසේ මෙන්න මෙහෙම දේශනා කරලා තියෙනවා සමාවගත්ත නැත්තං මේ වචනයේ පාපයට වඳුරෙක් වෙන්ඩුවෙනවා කියලා නමුත් ඔහු සමාවගණ්ඩනම් තීරණය කළේ නෑ හැබැ අපිට වඩා ඒත් හොඳයි අපිට වඩා හොඳයි එයි මම අපිට වඩා හොඳයි කියෙල සඳන්කළේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමක දහත්වියෙන් යමෙක් ගැන යමත් දේශනා කළා නං යම් කාරණාවක් භාගිතුන් වහන්සේ දේශනා කළා නං එහි වෙනසක් නං කවදාවත් නෑ ඒ එසේමම තමයි කියන කාරණාව පිළිගණ්ඩ තරම් ඔහුට ශ්‍රද්ධාව තියෙනවා. අපිට පින් තින බොෝ වෙලාවට එහම ශ්‍රද්ධහාව නෑ මම සඳහන් කළේ අපිට වඩා හොඳයි කියලා දැ බලන්නකු භාගිතුන් වහසේ අපිට පන්සිල් පිළිබඳව දේශනා කළා ගිහි පැවිදි දෙපාර්ශයටම මේ කාරණාව පැහැදිලි කරනවනි ප්‍රාණගහත කළොත් විපාකය මේකයි හොරකං කළොත් විපාකය මේකයි මෙ විදියට සිල්පද පහම දේශනා කරලා මෙ සෙල්පද පහම කර්ම පත හැටියටත් පැහැදිලි කළ. ඇයි කර්ම පත කියල කියන්නේ මරණයෙන් පස්සේ අනිවාරයෙන් නිරයට පමුණුවනෝ කර්ම පත කියල කියන්නේ එකයි. කරුමනං ඕන තරන් අප අතින් සිද්ධ වෙනවා. කර්ම සිද්ධ නොවී ජීවත්වෙන විදිහවත් අපිට තේරෙන්නේ. නමුත් පිනතිනී ඒ වගේෙන් අනි වාරයෙන් නිරීයට පමුණුවුණුව කියලා දේශනා කරන්නේ නමුත් කරුම සිද්ධ වෙලා සිද්ධ වෙලා සිද්ධ වෙලා එකතු ගෙනවයිති ඇයි පිප්පලි කුමාරයා ගිහිගෙද රත් හරින්න තීරණය කළි තමඟ කුඹුරුයායට යනකොට ගොවියෝ හානවා නගුල පස්සෙන් ගුරුල්ලු කොබෙයු බොහෝසේ යනවා අනික් පිරිසගෙන් ඇහෝ මොවදර සත්තුව හුලන්නේ ස්වාමීණී නගුලට මතුවෙන පණුව කුරුමිනිියෝවාගේ සත්තු ඉතින් ඒ සත්තු මරාගෙන කෑවහම අවුලලා ගිලගත්ත හම පවුනේද කිය ඇහුවා එහෙමයි ස්වාමීණී එ පව කාටද කිය ලැහුවා මේ කුඹුරුයායේ ආදායම බොහන්සට නම් ඒ පවත් බාරගණ්ඩ වෙනවකිවවා. ඊට පස්සේ තීරණය කළා මේ තරන් කරුම රැස්වෙනවනන් මේ ගිහිගෙදට තවත් ජීවත්වෙනයකි තේරුමක් නැහැ සසරින් මිදෙන්ඩ නෙමෙයි වෙන්නේ තව තව සසර දික්කර ගැන් එහින්ද මේ ඔක්කොම දාලා ම මහන වෙනම කියල තීරණය ක ලේකයි නමුත් පිඩතුනී මහා ප්‍රඥාවන්තයෝ එවන් කරුණු ගැන එහෙමත් හිතුව නමුත් අපේ භාගිතුන් වහසේ සකල සත්ත්වයා කරෙහි අනුකම්පාවෙන් තමයි මධ්‍යම ප්‍රතිපදාව දේශනා කළේ අපි මිදුලා අතුගාණ්ඩ ගියුත් සත්තු කීදෙනෙක් මැරෙන ඇද ගේ අතුගාණ්ඩ ගිය හම සත්තු කොච්චර මැරෙනවද මකුළු දැල් කඩනකොට අනුන්ගේ ගෙවල්න විනාස කරන්නේ නත් අපිට මකළු දැල් නොකඩ ඉඩ පුළු හන්ද එහෙමුත් අපිට ගෙවල්ලත් හැරල තම යන්ඩ වෙන්නේ ඉතින් එහෙම වෙච්චාහම ජීවත්වෙන්ට හරි අමාරුයි. ඒනිසා මකුළු දැල් කඩනකොට භාගිතුනු හස දේශනා කළේ යටඉදල උඩට පිහගෙනයන්ට කියලා. භික්ෂූ වහසරැත්තුපුළු හමකළු දැල්ලා ඉන්කරට් යට ඉන්දල උඩට පිහින්ටි. එතට බොහෝ වෙලාට ඉන්න සත්තු ටික උඩටයවා දැවිර කැඩෙනෝ. සත්තුන්ට හානිවෙෙන්ඩ තියන ප්‍රමාණය ඉතාම අවමයි. එම නැතුව මකුළුුවන්ගේ ගෙවල්ටික විනාස කරහම සස්සර අපත් ගෙල්ටික විනාස වෙලා විපාකදනව කියලා කාරණාවක් භාගිතුන් හස දේශනා කළෙ නැ හැ. ඒකටයි මේ මධ්‍යම ප්‍රතිපදාව කියලකන්නේ. එම රැතිව වුණොත් අන්ගාමී මකළු දැලක්වත් අ ඉංකරන්්ඩ එපා විදු ලක්වත් අතු ගාණ්ඩෙපා ඇු මක්වත් හෝදන් දෙපා ැු හෝදනකොට කොච්චර සත්තු ැරෙනවා. නාඩ කියල ඇඟා තුල්ලන්නනකොට මොනතරං සත්තු මරෙනවාවද ඉතින් ඒවත් එපාකිී වන ජීවත්යෙන්ට බැහැන්නේ ඒකයි මධ්‍යම ප්‍රතිපදාවක් දේශනා කරලා තියෙන් ඇ කම්ඹුර කොටන්නගේ හම පනුව කොච්චර කැපෙනවාද කරුමයක් තියෙනවා නමුත් ඒ ක අපිව නිරේට ගෙනියන්න්න පබ ප්‍රබල නෑ හැබැයි උදල්ල උත්සලා කොටනකොට උදළු තලයට අහුුවෙන ප්‍රමාණි ඉන්න පණුව කකුළුවෝ මැඩියෝම ගෙම්බෝ ආදි සත්තු සියලු දෙනාම විනාසවේවා කියලා හිතාගෙන කෙටුවත් අන්න කර්මපතයක් තිය. මකද මෙස් සීලේ පින්වතුනි භාගිතුන් වහසේ දේශනා කළේ එක එක මට්ට මේ ප්‍රමාණයට. ගිහි අට දේශනකරපු සිිල් ප්‍රමාණය මේේ භික්‍ෂූන් වහසලට දේශනා කර ති. සාමනේර භික්ෂූන් වහන්සට දක්කො ප්‍රමාණයණ මේ උපසම්පදා භික්ෂූර දැක්වී තැන් සාමනේර භික්ෂෝකට ටමුත් පොළොවහාරන්ඩ එපා කියල තහනන් කරල නෑ හැබැයි උපසම්පදා භික්ෂූන් වහන්සේට තමන් ගැගිල් එවත් නිය පොත්තෙන්වත් පියවී පොළොවහාරණයක තහනං කරලා තියෙනවා එක මං සඳහන් කලේ සීලිය මට්ටන් තියෙනවා කියලා. භාගිතුන් වහස මේ විදිහට කරුණු ඕඩ තර අපි දේශනා කළා. පිනතින අපි ඒ විදිහෙටම මේ ඒ කරුණු පිළිගන්නව නන් අපි හැමවම පන්සිල් රකිනනාය බවට පත්තෙන් ඩිපේ. නමුත් එහෙම වෙන්නෙ නෑනේ නමුත් වත්සකාර හොඳටම දන්නවා භාගිතුන් වහසේ දේශනා කලා නං ඒ එහෙමම තමයි ආං ඒ නිසා තමන්ගේ පිරිසට කේනවා මේ ගිජ්ජ කූටේ අවට සම්පූර්ණ පලතුරවා වන්ඩ කියලා පළතුරු අවල ආරක්ෂක හමුදාවක් යොදනවා මේ ගස්වල පළතුරු කවුරුවත් කඩන්්ඩ දෙින්ඩිපා කාටවත් කඩන්ඩ දෙෙන්ඩිපා වරකින්ට මොකට දී වත්සකරු හොදාකාරුණම දන්නවා මම මැරිල වඳුරෙක් වෙනවා නැම වඳුරට කණ්ඩ දැම්මම කෑම සපේ නෝ පේනවද මානයේ තරම් හතන් වහස ළඟටගේ හිල්ල ස්වාමිනි මංගතින් මෙහෙම වැරදි වචනයක් කියවුණා වැරදි අදහසක් පහළ වුණා අනේ ස්වාමිනි මට සමාවෙන්ඩ කියල කීවනං ඒකින් විදෙන්ට තිබුණා එනම් භාගිතුන් වහසේ දේශනා කරනවා මෙන්න මේ මානය කියන කාරණාව මෙසංසාරය අපි බොහෝ දුකට පත් කරනවා සසර බොහෝතියේ දුරට අපි අරංයනවා මානක්කාර නොවෙන්ඩ මරුදුවෙෙන්ඩ නිහතමානී වෙන්ඩ. ආං එවන් නිහතමානී උතුමන් අතරී සාරිපුත්තයන් වහන්සේ මග්‍රයි. මහර අහතන් වහන්සේලා හැමෝ මෙහෙමයි නමුත් සියලු දෙන අතර සාරිපුෘත්තයන් වහන්සේ අග්‍රයි පින්නතුනී මෙසාසනී සැරියුත් මහරහතන් වහන්සේ කියලා කියනන්නේ කවුද එතකොට තව විදිහකට සඳහන් කළුත් සංඝ ශාසනය කෙලවර කියර හඳුන්න්න ලතියන්නේ ඇයි සංඝ සාාසනය කෙලවර කියල කියන්නේ මේ ශාසනය කිසිම භික්‍ෂූන් වහන්සේ නමකට සැරියුත් මහරහතන් වහන්ස පහු කරලන ඇන්බ පහකරන්න බෑ කියලෙකවීමේ පාරයනකොට පහ කරන්න බෑ කියනෙකද. ගුණයෙන් ඉක්මෝ වන්ඩ බෑ කියනෙක් භික්ෂුවකට ගමන් කරන්න පුළුහන් යම් ප්‍රමාණයක් තියෙනවාද ඒ උපරිමේටම ගමන් කරලායිතියෙන් සාරිපුත්්තයන් වහන්සේට වඩා උඩිින් වැඩ හිටියනං ඒ ලොවතුරා බුදුරජාණන් වහන්සේ ති මේ කලි පසේ බුදුරජාණන් වහසලා නැහැනේ ටියනන් උඩින් වැඩයිඉන්නේ පසේ බුදුරජාණන් වහන්සේ නමුත් මේ කාලි වැඩඉන්නේ සාරිපපුද්‍යයන් වහන්සේට උඩින් ඉන්න භාගිතුන වහස විතරයි. ඒත් තරම්ම ගුණවත් නමුත් තරම්ම මහගුණ දරනෑ මෙ මහා ශ්‍රාවකයන් වහන්සේ කොයි තරන්නං නහෙතමා නීද මාන්‍ය එහෙම තිබුණනං කොහොමවෙේදේ. උතුමන්ගේ මාන්‍යය නැහැනේ ඒක අර සඳහන් කළේ සමහර කෙනෙක් තමන්ගේ ජාතිය නිසා කොයි තරං මානයටය පත්වෙනවාද තමන්ගේ ගෝත්‍රයේ නිසා කුලය නිසා මේ අකුරක් නිසා අපි දන්නවනය සමහරයගේ මුලකුරු කියලා අපි කතා කරන්නේ මේ අකුර නිසා මොන තරං මාන්‍යයට පත්ති චා ඉන්නවද අපි අහවල්ල අය නිවනින් කොයි තරං ඈතද මොන තරං අග්ඥාන දේ අයේ තමන්ගේ උගත්කම නිසා රැකියාව නිසා අපි එක එහෙම සඳහන් කළේ දවසිං දවස වියපත් වෙලා කුණු වෙලා යන රුව නිසා මේ ඇඟ නිසා මානයට පත්ච්ච තරා සාරිපුත්්තයන් වහන්සේ එක තැනක සඳහන් කරනවා තමන් වහන්සේගේ නිහතමානී බව. එදාම පැවිදිවෙච්ච හත් අවුරුදු වයිසේ පොඩි හාමුදුරු කෙනෙක් සාරිපුෘත්්තයන් වහන්සේගේ වරදක් පෙන්න්නවා පිනතින එක වරදක් නෙමෙයි නොදැනුවත්ව වෙච්ච දෙයක් සිවුර කොනක් බිම ගෑවෙනවා ඒක පෙන්නවා ඊට පස්සේ උනහස වෙන තැනකට ගිහිල්ල තමන්ගේ සිවුර මනාව සකසගෙන හත් අවරදුයයිස පොි මුදුරෝ ලඟට අපහු වැඩල දෝත එකතු කරගන උනහසර කියනවා තදහු පබ්බ ජිතූ, සන්තූ, ජාතියා සත්ත වස්සිකූ, සෝපි මං අනුසාසෙය සම්පටිච්ඡාමි මත්තකි අදම පැවිදිවන හත් අවුරුදු අයසි ඉතාම කුඩා භික්‍ෂුව මට අනුසාසනාවක් කල. සම් පටිච්චාමිමත්තකයි මමඒක හිස් මුදුනෙෙන් පිළිගන්නවා තවත් භික්‍ෂූන් වහස නමක් උන්වහසට චෝදනා කළා දේශ සිතින් යුක්තව භාගතුන් වහස එක් තරා වස්කාලයක වස්කාලේ නිවාවෙලා භාගිතුනන් වහස වඩි නවත කියලා බලාගෙන හිටිය. නවත් භාගිතුනන් වහස වඩින් නැහැ වගේ මහා මණ්ඩලි අධ්‍යමන්්ඩලී වඩිනව කියෙන භාගිතුන වහස වඩින ස්ොභාව වැැල්තියෙනවා වස් අවසං වෙච්ච ගමම්ම භාගිතුන් වහසේ එතනින් චාරිකාව ආරම්භ කරනවනගේ මහා මණ්ඩලේ වඩින්ඩයි සූදානම් ඉති මෙදා සැරේ බැලුව එහෙම වඩින බවක් පේනනෑ එනම් මම වඩිින්ඩෝනේ බුදුරජාණන් වහසේගෙන් අවසර ආරගන උනහස පිටත් වුණා විශාල භික්‍ෂූන් වහසල පිරිසා. සැරයුත් මහරහතන්හසක පිටි පසෙෙන් හිට ගත්තා උන්වහසෙත එක වඩින්ද එක්තරා භික්‍ෂුවකට ඒ සම්බන්ධයෙන් ඇති වුණා ඊරිසියාල සාරිපුදතයන් වහන්සෙත්තක මෙච්චර පිරිසක් එකතුවෙන්නේ යැයි කියලා ආංෙ හින්ද කල්පනා කළා මෙ ගමන නවත් අන්රුවනේ චෝදනා කරන්නරුවනේ බුදුරජාණන් වහන්සලඟට ගිහිල්ල කියනවා ස්වාමීනී සාරිපුත්තයන් වහන්සේ මගැන්ගේ හැප්පුුණා නමුත් නිකමටවත් මන්දිහා බලල වෙච්ච වරදට සමාවෙන්ඩ කියලවත් කීවෙන මෙහම කියල චෝදනා කරනවා භාගිතුනු හස කල්පනා කළා සාරිපුත්තයන් කියන්නේ මේ සාසනී කවුද කියනක පෙන්නලා සාරිපත්‍යයන් වහස නිරදශී බවප්පු කරන්න. බොහෝ දෙනාට ඒක හොඳ ආදර්ශයක් බවට පත්කරවන්න මේක හොඳ වෙලාව. පනිවැඩයක් කෙරිය සාරිපපුත්තයන් වන්සේට වඩිට කියඩි කියලා ගමන නවත්තලා ආපොහුවෙඩිය පිනතුනි හැබැයිතින්ෙ. භාගිතුන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ වඩින්න කියන කොටනං මහමුගලන් මහරහතන් වහන්සේ අග්‍රෝපස්ථායක ආනන්දයන් වහන්සේ සඳහන් කරන වහාම ඒ භූමියයේ ජේතවනාරාම භූමීතිබිච්චේ හැම්ම පන්සලකටම වැඩිය කියලා වැඩල වැඩල වහ වහා කතා කරනවා ආයශ්පතුන් වහන්සේලා වඩින්ඩ අද සාරිපෘත්්‍යයන් වහන්සේ භාගිතුන් වහසේගේ ඉස්සරහිට සිංහනා ආද කරනවා වහාම වඩින්ඩේ සිංහ ආදයහන්ඩ කියලා ඉති මෙවන් මහ තෙරවරු දෙන්නෙක් කතා කරහම කුමන කාරයක නිරත වෙලා හිටියත්. භාවනාවක සමාධියක හිටියත් නෑවිල්ල ඉන්ඩ බැරි නිසා සියලු භික්‍ෂූන් වහසල රැස්සෙනවා. සාරිපුත්ත සීහනාද සූත්‍රයේ ය කාරණාව පැහැදිලි කරන භාගිතුන් වහසේ අහනවා සාරිපපුත්තයන් වහන්සේගෙන් හැබෑද සාරිපුත්ත මෙ භික්ෂුවගෑන්ගේ ගැටිලා සමාවවත් නොගෙන ඔබ පිට වෙලා ගා කියලකෙන. සාරිපුතයන් වහන්සේ තමන් වහන්සේගේ නිර්ුදෝශී බවප්පු කරන්නට කරුණු නමයක් දේශනා කරනවා එ කරුණු නමේම වවහස මනාව පැහැදිලි කරනවා තමන් කොයි තරන් නිහතමානී කෙනෙක් කියන කරුණු දක්වන්ට පිනති අන්තිමට අර්භික්‍ෂූන් වහසේ බය වෙන ශරීරයෙන් දාඩිය වැැක්කෙරෙන්ට පටන්ගන්නවා භාගිතුන් වහසි දේශනා කරනවා සාරිපුත්තය මොහුට අනුකම්පා කරන්න කියලා පිළතිනඒ කාරුණා නමයත් මෙ මානයේ පිළිබඳව කරන්න තහවුරු කරන්ඩ දේශනා කරන්න වටිනවා නමුත් අපිට ධර්ම දේශනාවට කාලයේ දැනට නිමාවෙලා තියෙන නිසා අපි ධර්ම දේශනාව නිමා කරමු ඉදිරි දේශනාවිද ඒ කාරණාවට්ටිකක් සාකච්ඡා කරමින්ම කරණය මත්ත සූත්‍රයේ ඉදිරිහට සාකච්ඡා කරන්න ඉඩතියාගෙන. එහෙමනම් අද මේ උතුම් සූත්‍ර දේශනාව මේ විදිහට දේශනා කරවන්ඩ විශේෂ දායකත්වයක් ලබලදීල කටයුතු කරන දායෙක පිරිස්ස. නාමලී සමරජීව සහ නෑදෑ හිතවත් පිරිස අද ධර්ම දේශනාවේ දායකටවය දරනවා උතු මරමුණු කීපයක් කපිල සමරජීව මහත් මා සහ නාමලී සමරජීව මහත්ම ඇතුළු පිරිස සිහිපත් කරනවා නිදන ප්‍රාප්තියට පත්ව වන ලීසි සමරජීව පීටර් සමරජීව ගිම්නෝනා අභේවර්ධන ඇල්බට් ගුණතුන්ග යන මවුපියන්ට ඥාතීන්ට මේ රැස්කරගත්ත උතුම් පුන්න ධර්මය අනුමෝදන් වේවා ඊට අමතරෝ සෙත් ප්‍රාර්ථනා කරනවා සෙතාරා සිතුම් නෙතාරා යන දරුවන්ට එවගේම සියලු දෙනාගේම මවුපියන්ට දූදරුවන්ට රත්නත්‍රී ආශිරුවාදයක් ඒතුළින් නිදුක් නිරෝගිභාවයක් සැලසේවා දේශක ස්වාමින් වහන්සේටත් සමින්ද රණසිංහ ආචාර්තුමන්ටත් මෙයින් දැස්කරගත්ත උතුම් පුුණෙ දරමය අනුමෝදන් වේවා රත්නත්‍රී ආශිරුවාදය ලැබේවා නිදුක් නිරෝගි භාවේ චිරජීවනය උදාවේවා කියල ප්‍රාර්ථනා කරනවා මේ මොහොතේ ධර්මශ්‍රවනය කරන්න සහභාගි වුණ සියරු දෙනාටමයි මේ ධර්මදේශනාව ශ්‍රවණය කරන ලක්වැ සිලෝ වැසි සියරු දෙනාටමයි බෞද්ධයා මාධජාලයේ අධ්‍යක්ෂක අවසරයි බොරලන්දේ වජරඥාණස්වාමීන් වහන්සේටත්. කාරය මණ්ඩලේ සියලුම දෙනාටමත් අපොත් වීවාදාල ධර්නාාගම කුසලදම්ම නායක මහිමිපාණන් වහන්සේටත් මේ පුන්න ධර්මයන් අනුමෝදන් වේවා රත්නත්‍ර ආශිරුවාදී ලැබේවා. කපිල සමරජීව මහත්මාත් නාමලී සමරජීව මහත්මිය සහ නෑදෑහිතවත් පිරිස පින් අනුමෝදං කළ සියරු දෙනාටම පින් අනුමෝදං වේවා ආශිරවාද කළ සියරු දෙනාටම රත්නත්ත්‍රය ආශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාවී චිරජීවනය උදාවේවා හැම කෙනෙකුටම ඉතාම ඉක්මං භවේක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන සසරින් මිදෙන්ඩ මේ පුුණ්්‍යකර්මය ආශිරර්වාදයක් පාරමිතාවක් වේවා කල ප්‍රාර්ථන කරමු. ආකාසක්සාචබුම් මට්ඨා දේවානාගා මහිමහිකා පු්ඥන්තන් අනු අනෝදිිත්වා චිරං රක්කං තුළුකසාාසනන්න් දේහෝ වස්සතු කාලි නේ සස්්‍ය සම්පත්ති හේතුචෙ පිතෝ භවතුළොකෝචේරාජා භවතු දම්දම්මිකු.